අවදන්නෝ මේ පොල්වගා පිළිබඳව කතා කරනකොට විවිධ කාරණා තිබෙන අතර සාමාන්‍යයෙන් පෙබරවාරි සහ මාර්තු කියලා කියන්නේ ලංකාවේ පොල්වගාවේ ඔෆ් සීසන් එක. බොහෝ වෙලාවට වීලි සහ හතර මැද කලාපේ අස්වැන්න ඉතාම අඩු වෙනවා, බැට්ටි හැලෙනවා ඉහළ උෂ්ණත්වයත් සමග. මේ ඊට පස්සේ මේ කාලේ තමයි නැවත අස්වැන්න වැඩි වෙන්නේ. දීකරි පොල් පොල් කියලා කියන්නේ මොකක්ද කියන කාරණේ පිළිබඳවයි අපි කියන්න සෝදනවන්නේ. සාමාන්‍ය ලංකාවේ වෙන ඔය දකුණු පළාතේ තමයි මේ බොහෝලාවට දීකිරි පොල් කියන විශේෂය දකින්න ලැබෙන්නේ. තාම මෘදු සහ නමුත් ඝන මදයක් තියෙනවා. ඒ වගේ දීකිරි දෝස වගේ ආහාර හදා ගන්න හැකියාව තිබෙනවා. නිලින චාණයක් මත තියෙන ලක්ෂණයක් මත තමයි මේ භෝග ඇති වෙන්නේ. නිලින චාණයක් මත තියෙන ලක්ෂණයක් තමයි දීකිරි පොල් කියන ලක්ෂණය. ඒ නිසා දීකිරි පොල් ගහ ගෙඩියක් පැල කරලා දීකිරි පොල් ගහක් ගන්න බෑ. ඝනතන ඉතාම අඩුයි. මොකද ප්‍රමුඛ චාණය වගේ එක යටපත් කරලා සාමාන්‍ය පොල් ගහක් තමයි වැඩ කරන්න ලැබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව දැනුවත් වීම වැදගත් වෙනවා. ඔබ දන්නවා මේ දීකිරි පොල් කියන කාරණේ ගැන කතා කරනකොට බීජයක් ගත්තොත් බීජයක සංචිත ආහාර තිබෙනවා. ඒක බීජ පත්‍රය සහ ද්විබීජ පත්‍රය කියලා අපි බීජ කාණ්ඩ කරනවා. ඒ අතර බීජය පැලවෙනකොට, ඒ කියන්නේ අපි පැල කරන බීජේ මුලින්ම උඩට එන බීජ පත්‍ර දෙක බීජ ඇටේ තියෙන පියලි දෙක වෙනවා නම් එහෙම ඒවා ද්විබීජ පත්‍රය බීජ. එහෙම නොවන ඒවා ඒක බීජ පත්‍රය බීජ විතරේ හඳුනන්නේ. පොල් කියන්නේ ඒක බීජ පත්‍රය ශාකයක්. එතකොට ඒක ඇතුලේ විශාල භ්‍රූණ පෝෂක, විශාල සංචිත ආහාර ප්‍රමාණයක් තියෙනවා. අපි පොල් කියලා කාලේ ගාලා කන්නේ ඒ භ්‍රූණ පෝෂේ විශාකේ වීම ඇටේ කියලා කියන්නේ ඒ භ්‍රූණ පෝෂේ. ඒක අපිට ලෙංගතු කමකට දෙන එකක් නෙවෙයි. ඒක බීජය තුළ තියෙන කලලේ ආරක්ෂා කරන්න, කලලේ පෝෂණය සපයන තමයි ශාකය මේක නිෂ්පාදනය කරන්නේ. පොල් ගෙඩියක භ්‍රූණ පෝෂක කියන්නේ පොල් ගෙඩියේ කලලේට පෝෂණය සපයන ජලය දිය නොවන මාධ්‍යයක්. මේ සඳහා කුරුම්බා ගෙඩියක් පොල් බවට පරිවර්තන වීමේදී පොල්වල පවතින ඇල්ෆා ඩී ග්ලූකොසිඩේස් එන්සයිම මගින් කුරුම්බා වතුර ඝන පොල් වතුර බවට පත් කරනවා. නමුත් ස්වභාවිකව ඉතාම සුළු ප්‍රතිශතයක් පමණක් ඇති දීකිරි පොල් ලෙස හඳුනන පොල්ගස් හට ගන්න පොල්වල මේ ඇල්ෆා ග්ලූකොසිඩේස් එන්සයිම නිපදවීම සඳහා පවතින ඝනය විකෘතව තියෙන නිසා මේ ගස්වල කුරුම්බා පොල් බවට පත්වීමදී පොල් සහ පොල් වතුර බවට පත් නොවී ඒ වුණට ජෙලි ආකාර සුදු පැහැති ද්‍රවයක් බවට පත් වෙනවා. ඒ කියන්නේ පොල් වතුර නැහැ දීකිරි පොල් වල, ද්‍රව ස්වරූපේ අර්ධඝන ස්වරූපේ මදයක් තමයි තිබෙන්නේ. දීකිරි පොල් ඉතාම ශක්තිජනක ආහාරයක්. විශේෂයෙන්ම මුස්ලිම් ජාතිකයන් දීකිරි පොල් වලට සෑහෙන ප්‍රිය කරනවා. මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල ඉතාම ජනප්‍රියයි. ඔබ දන්නවා ලෝකේ පිලිපීනේ, මැලේසියාව, ඉන්දුනීසියාව වගේ රටවල පොල් වගාවේ පොල් අස්සන්න ඉහළ ලබා දෙන රටවල්. ලංකාවේ විශේෂයෙන්ම දකුණු පළාතේ දීකිරි පොල් යොදාගෙන සෑහෙන ආහාර ප්‍රමාණයක් සාම්ප්‍රදායිකව නිෂ්පාදනය කරනවා. පොල් ටොපි දීකිරි පොල් වලින් හැද විට සෑහෙන රසයි. ජෑම් හදන්න, පාන් වට ගන්න, ක්‍රීම් එකක් ලෙස විදිහට අයිස්ක්‍රීම් එකතු කරලා කන්න, මේ වගේ ගොඩ දේවල් වලට දීකිරි පොල් පාවිච්චි කරනවා. ඊට අමතරව අපි අර බෙලි කනවා වගේ සීනි එක්ක මේ මදය මිශ්‍ර කරලා කන්නත් හැකියාව තිබෙනවා. දීකිරි පොල් කියන්නේ ඉතාම ගුණදායක ආහාරයක්, අධික තන්තු සහිත ආහාරයක්. ආහාර දිරවීම පහසු කරනවා. අජීර්ණ ඇති අයට ඉතාම ගුණදායකයි. මේදය තිබෙනවා, කොහොමත් පොල් වල මේදය තියෙනවා. මෙහි මේද ප්‍රමාණය සාපේක්ෂව වැඩි, ඛනිජ ලවණ වැඩි, විටමින් වැඩි. විටමින් තමයි ආරක්ෂක කාර්ය කරන්නේ. මේ දවස්වල විටමින් අධික ආහාර කන්න කියලා කියන්නේම කොවිඩ් වසංගත ජාලයට තියෙන එකම රැකවලා ඇඟේ ප්‍රතිශක්තිය. ඒක වර්ධනය කරන්නේ විටමින් හරහා, විටමින් සහ විටමින් හේතුපොත වෙනවා. එකම ජීර්ණය කළ හැකි කාබෝහයිඩ්‍රේට් ප්‍රමාණයත් අධිකයි, ප්‍රෝටීන් ප්‍රමාණයත් අධිකයි. දීකිරි පොල් විශාල වශයෙන් දක්නට ලැබෙන්නේ දකුණු පළාතේ. විකෘතියක් විදිහට භ්‍රූණ පෝෂණය තියෙන නිසා කලලේ අවශ්‍ය පෝෂණය සැපීමට මේ පොල් අපහසුත් වෙනවා. ඒ නිසා දීකිරි පොල් වලින් පැල ගන්න තියෙන හැකියාව ඉතාම අඩුයි. නමුත් පොල් පරීක්ෂණ ආයතනය විසින් මේ පොල් ආර්ථික වශයෙන් ලාභදායී ලෙස පටක රූපණය හරහා නිෂ්පාදනය කරනවා. ඒ කියන්නේ ඒ වගේ කලල පිටතර අරගෙන වෙනම් පෝෂණ මාධ්‍යයක් තුළ කලල රෝපණය කරලා දීකිරි පොල් පැල සාදා ගන්නවා.
ඒවා ඉහළ ඉල්ලුමක් තියෙන සමාගම් වලට ලබා දෙනවා. මොකද පොල් පටක රෝපණය පටන් ගන්නෙ ශ්‍රී ලංකාවේ පොල් පරිශ්‍රණ ආයතනයේ විශේෂිතව. ඊට පස්සේ මහාචාර්ය ලීනගේ වගේ අය පිලිපීනයටත් මේ තාක්ෂණය අරගෙන යනවා. ලංකාවේ මිනිස්සු ප්‍රයෝජනට ගත නැති ප්‍රබල රාජ්‍ය ආයතනයක් තමයි ශ්‍රී ලංකාවේ පොල් පරිශ්‍රණ ආයතනය. මොකද ඒ දැනුම එහි ඉන්න අයගේ ප්‍රයෝජනය ගත්ත පිලිපීනය සහ මැලේෂියාව. පිලිපීනයේ ලෝකයේ පොල් වගාවේ හිණිපෙත්තර රඟන්නේ ලංකාවෙන් ගිය මහාචාර්ය ලීනගේ ඇතුළු පිරිස. ඉතින් ඒ පිළිබඳවත් සිතන්නට අවශ්‍ය වෙනවා. කෙසේ වෙතත් සාමාන්‍යයෙන් පොල් ගෙඩියක් රුපියල් 100ට අඩුවෙන් ගන්න පුළුවන් වුණාට දීගිර පොල් ගෙඩියක් රුපියල් 500ට වඩා වැඩි. ඒ නිසා හැකියාවක් තිබෙනවා නම් මේ දීකිරි පොල් පැල ගන්නට පුළුවන්. පොල් පරිශ්‍රණ ආයතනයට දැනුම් දීමක් කරලා ඒ පටක රෝපණාංශයෙන් ඉන්පසු ඒව බිහි කරලා සාමාන්‍ය පොල් ගහකට වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන්.